ආදරෙන් පිළිගන්නවා සියලු දෙනාම අපේ .lk YouTube channel එකට. අද අපි කතා කරන්න යන්නේ අපේ කාලේ වීරයෙක් ගැන. ඒ තමයි රංජිත් ප්‍රේමසිරි. තේරෙන විදියට කියනවා නම් නීරෝ. ඉතින් අපි අද කතා කරන්න යන්නේ නීරෝගේ ජීවිත කතාව ගැන. උත්තලම දිස්ත්‍රික්කයේ පල්ලව කියන ප්‍රදේශයේ ජීවත් වූ රීටා සහ ජයසුන්දර කියන දෙපළට ලැබුණු දරුවන් 7 දෙනාගෙන් එක අයෙක් තමයි මේ නීරෝ හෙවත් රංජිත් ප්‍රේමසිරි කියන්නේ. අති දුෂ්කර පවුලක් වුණු මොහුන් ජීවිතයේ දුෂ්කරව ගෙවා තිබෙනවා. ඒත් පවුලේ දරුවන් 7 දෙනාම පාසල් අධ්‍යාපනය ලබා තිනවා. ඒ ආනමඩුව මඩලාන කියන විද්‍යාලය. මොහු පාසල් අධ්‍යාපනය අවසන් කර රැකියා දෙකක්ද කර තිබෙනවා. නීරෝගේ වැඩිම වයසවලා පාසලේ උඩුමාලේ පරේ පෙට්ටියක් සුද්ධ කරන්න ගිහිල්ලා සිවිලුම කඩාගෙන ඈක් තුවාල කරගන්නවා. ඒ තුවාලෙට විස බීජයක් ගිහිල්ලා ඔව් පසු කාලෙක මිය යනවා. තවත් සහෝදරයෙක් ගමේ ඇති වුණු කලකෝලාහලයක් නිසා පෙරමුණේ කට්ටිය කියන අය විසින් ඔහුව ඝාතනයට ලක් කර තිබෙනවා. නීරෝගේ තවත් එක් සහෝදරියක් වයස අවුරුදු 13 දී අම්මා එකපාරක් ගැව්වා කියලා බංගදෙණියේ රේල්ලුවට බෙල්ල තියලා සිය දිවි හානි කරගෙන තිබෙනවා. මේ විදියට දරුවන් 7 දෙනාගෙන් 3 දෙනෙක්ම මිය ගොස් තිබෙනවා. නීරෝට පුංචි කාලේ ඉඳන්ම තිබ්බ ප්‍රබල ආශාවක ප්‍රතිඵලයක් හැටියට තමයි නීරෝ යුදා හමුදාවට බැඳෙන්නේ. නමුත් හමුදාවට බැඳෙන්න තරම්වත් වත්කමක් නොතිබුණ මොහුට පන්සලේ ස්වාමින් වහන්සේ තමයි උදව් කරන්නේ. 1990 පෙබරවාරි මාස 12 වෙනි දින යුදා හමුදා ස්වේච්ඡා සේවයට බැඳෙන මොහු ිය තලාව උදාහමුදා පුුණු පාසලේ පුුණුව සාර්ථකව නිමා කර පස්සන ගජභාරදිමේන්තුවරානයුක්තව සේවය කරනා රංජිත් 1994 වර්ෂයේ තම පෙන්වතිය සමඟ විවාහගෙනවා. 2000 වර්ෂයේ මොහු දක්ෂ ස්නයිපවරයෙක් ලෙස පිදුම් ලබනවා. ස්නයිපවරුන්ට ලබා දෙන අන්වර්තනාමය ලෙස තමයි මොහු නීරෝ කියන නමින් පිදුම් ලබන්නේ. මොහු දක්ෂ වෙඩික්කරුවෙක් කියලා අඩුමතරමින් ඔහුගේ පිළිඳවත් දැන සිටින්නේ නැහැ. ඔහු එම කාරණය හැම දෙනාගෙන්ම සංගවාගෙන සාමාන්‍ය යුද සෙබලෙක් ලෙස තමයි ජීවත් වී තිබෙන්නේ. යුද හමුදාවේ අති දක්ෂයෙක් වන මොහු ඒ වන විට ත්‍රස්තවාදීන් 217ක් ඝාතනය කර තිබෙනවා. මොහු මේ වන විට යුද සේවයේ වසර 18ක්ද ස්නයිපර්යෙකු ලෙස වසර 9ක්ද පූර්ණ කර තිබෙනවා. සටන් බිමේදී දවස් ගණන් ගස්වල නැගගෙන කෑමක්වත් බීමක්වත් නැතුව දවස් ගණන් යුද්ධ කරන මොහු අපේ රටේ සිංහපතව් කියන එක ආන්නක් දෙයක් නෙමෙයි. කුඩුමාතලන් සටනේ සිටි මොහු දෙමළ ජනතාව කුටින්ගෙන් පැන අමුදාව වෙතෙන අතරේ නීරෝට ඔවුන් සමග මුවාවී පැමිණෙන්න තමයි එදා රාජකාරිය වෙලා තිබුණේ. එහෙත් ඒ වන විටත් ඔහුව කොටි වෙඩික්කරුවෙකුගේ ඇසට ගැටී තිබුණා. ක්ෂණිකව වැදුණු උණ්ඩයක් ඔහුගේ හදවත පසාරු කර ගොස් ඒ අභීත හුස්ම පොද මේ පින්බර ලක්මාවට මුසු කරමින් ඔහු මේ මව්දෙරණින් සමුගත්තා. ඉන් පසුව පල්ලව පොලිසියෙන් පණිවිඩයක් විදියට තමයි නීරෝගේ පවුලේ අය දැනගන්නේ මොහු ජීවිතයේ යුදභූමියේදී පූජා කරා කියලා. ඒ 2009 අප්‍රේල් 28 වන දින ඒ වන විට නීරෝගේ වයස අවුරුදු 41ක් පමණයි. මොහු යුදභූමියේදී ලබාගත් පදක්කම් මෙලෙස දේශපුත්‍ර පදක්කම්, පූර්ණ භූමි පදක්කම්, තුරු නැගෙනහිර සංග්‍රාමික පදක්කම්, රිවිරැස් මෙහෙයුම් පදක්කම්, යුද හමුදා 50 වන සංවත්සරීය පදක්කම, ස්වර්ණ ජයන්ති පදක්කම, මුළු මව්බිමේම එකම දඩයක් ලැබෙන්නට දින 20ක පමණ කාලයක් තිබේදී තමයි අපේ නීරෝ අපෙන් සමුගන්නේ. අපේ කාලයේ වීරයාට අපි අදට ආදරේ. අපේ .lk channel එක subscribe කරන්න. මේ වගේ හොඳ වීඩියෝස් අරගෙන අපි ඉස්සරහටත් එනවා. ඒ හින්දා යට තියෙන bell icon එක click කරලා තියාගන්න. සුබ දවසක්.